අයිබෝවන් මිද්දිකට් YouTube නාලිකාවට ඔබ සාදර පිළිගන්නවා අපි කවුරුත් දන්නවා එක් දින ලෝක කුසලානතක තරගාවලියට සුසුකම් ලබා ගැනීම මේ තරගාවලියට මේ දවස්වල ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වී සිටිනවා ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා මුහුණ දුන් තරඟ තුනම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලැබුණු 6ක් ලබාගෙන ඉන්නවා ලකුණු ලබා ගැනීම වේගය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින බී කාණ්ඩයේ ප්‍රථම ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායමත් දෙවැනි ස්ථානයේ ස්කොට්ලන්ත කණ්ඩායමත් ඉන්නවා අද ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟය පැවැත්වෙනවා ඒ බී කාණ්ඩයේ අවසාන කණ්ඩායම් දෙක මුහුණ දෙන අවසාන තරඟයේ මෙම තරඟයේ ජයග්‍රහණය කරන කණ්ඩායමට බී කාණ්ඩයේ පෙරමුණ ඉදමින් සුපිරි හය දෙනාගේ වටේට යෑමට අවස්ථාව හිමි වෙනවා ඉතින් අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජයග්‍රහණය කුලි හය දෙනාගේ වටේට යයි කියලා අද තරඟය ජයග්‍රහණය කරත් නොකරත් ශ්‍රී ලංකා කණ්ඩායම ස්කොට්ලන්ත කණ්ඩායමත් මේ වෙන විට සුපිරි හය දෙනාගේ වටේට සුසුකම් ලබාගෙන අවසන් සේවිතත් තම මුණ දුන් තරඟ හතරම ජයග්‍රහණය ලංකා කණ්ඩායම උදා කරගනී කියලා මම විශ්වාස කරනවා එහෙම වුණොත් අපිට ප්‍රසාද ලකුණු සුපිරි හය දෙනාගේ වටේදී ප්‍රසාද ලකුණු හතරක් සමගම මේ තරඟාවලියට සහභාගී වෙන්න පුළුවන් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරඟ තුනටම ක්‍රීඩා කළ කණ්ඩායමම ක්‍රීඩා කරයි කියලා මා විශ්වාස කරනවා විශේෂයෙන් විමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, තරිත අසලංක, දසුන් සානක, ධනංජයද සිල්වා, වනිදු හසරංග, මහේෂ් දීක්ෂණ, සුන් රාජිත සහ කුමාරයන් කියන ක්‍රීඩකයන් 11 දෙනා අද තරඟයටත් ක්‍රීඩා කරයි කියලා මා විශ්වාස කරනවා මොකද තරඟාවලිය ආරම්භයේ සිටම මේ දක්වා එකම කණ්ඩායම් ක්‍රීඩා කරේ පිටිකරුවන් වගේම පන්දියවන තුන් දින දක්ෂතා අතර සිටිනවා ඒ නිසා මේ අවස්ථාවේදී කණ්ඩායමේ වෙනසක් සිදු වෙයි කියලා නම් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ දසුන් සානක තාමත් ලකුණු අතරට ඇවිත් නැහැ දසුන් සානක ලකුණු අතරට ආවොත් කණ්ඩායම ඉතාම ශක්තිමත් ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දසුන් සානක කික්මණික් ලකුණු අතරට එයි කියලා දැන් තරඟ කළ සිම්බාබ්වේ කණ්ඩායම තමන් මුණ දුන් තරඟ හතරම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 8ක් සමග පළමුවටේ තරඟාවලිය අවසන් කරා ඒ අනුව ඔවුන්ට සුපිරි හය දෙනාගේ වටේදී ප්‍රසාද ලකුණු 4ක් සමග තරඟාවලියට සහභාගී වෙන්න පුළුවන් ඒ වගේම ඒකාණ්ඩේ දෙවැනි ස්ථානයේ හිමිකර ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා ඔවුන් පළමුවටේ තරඟාවලිය අවසන් කරන්නේ ප්‍රසාද ලකුණු 6ක් සමගින් ඔවුන් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජයටපත් වුණා වටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හමුවේ ජයග්‍රහණය ලබා ගත්තා ඉන්දස් සුපිරි 6 දිනාගේ වටේදී ඔවුන්ට ප්‍රසාද ලකුණු 2ක් අතැතිව තරඟාවලියට සහභාගී වෙන්න පුළුවන් ඒකාණ්ඩේ 3වැනි ස්ථානයේ ඉන්නේ වටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඔවුන් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ නෙදර්ලන්ත කණ්ඩායම හමුවේ පරාජයටපත් වුණා ඒත් ඔවුන් අනිත් තරඟ දෙක ජයග්‍රහණය කළ නිසා ඔවුන් සුපිරි 6 දෙනාගේ වටේට සුසුකම් ලබා ගත්තා. කෙසේ වෙතත් සුපිරි 6 දෙනාගේ වටේදී ඔවුන්ට කිසිදු ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් නැතුව තමයි තරඟාවලියට සහභාගී වෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජයග්‍රහණය කරලා සුපිරි 6 දෙනාගේ වටේදී ප්‍රසාද ලකුණු 4ක් සමග සහභාගී වෙයි කියන විශ්වාසයෙන් මා විශ්වාසයි.